ාසනාව. අද ධර්මානු ශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ හම්බන්තුට උඩ මලල වෙහෙරගල ආරෑන්්‍යශේ නාසනවාසී පූජ්ජිපාද ෘදිියගම ඉන්ද්‍රාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අද ධර්මදේශනාවේ දායකත්වය කෙසල් වත්ත ගොරකාන, අංකතිස් පහ ශ්‍රීධම්මා නන්දමාවතයේ පදිංචි ඒ එම් ස්වර්ණ ලතා මහත්මිය. නාත් අන්ඩිය වීරහේනේ පදිංචි ඉන්දරානි සෝමලතා මහත්මිය. නාත් අන්ඩිය වීරහේනේ අංක එකසිය විසි හය නිවසේ චන්ද්‍රා අමරසිංහ මහත්මිය. ස්සිද්ධාර්ථ ගෞතම බෝධි සත්‍රයන් වහන්සේ බුදු බව ලබා, එෙන වෙසක් පුන් පොහොේදිනට වසර දෙදහස් හයිසයක්. එම සම්බුද්ධත්වජයන්තියට අපි අද සිටම පිළිවෙතින් පෙළගෙසමු. සමතතාචක්කවාලිසු අත්‍රාගච්චන්තුදේවතා සද්දම්මන් මුනිරාජස්ස. சుනන්තු සගමුुக்கදන් දම්ම සවනකාලු අයංබදන්త දම්ම සලනකාලු අයංබදන්త දම්ම සනකාලු අයංබදන්తா නමුතස්සෙ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවතු අරහතු සම්මා සම්බු්තස්සේ බිකෝබිකු අයංවම්මිකෝරත්තිංදු පායති දිවාපජ්්ජලති බ්‍රාක්මනු ඒවමාහ අභිකන සුමේද සතං ආදාය අභිකනන්තු අදදසලංගිින් ලංගිංබදන්තේ පලංගි අභිකන සුමේද සත්තන් ආදාය අභිකනන්තු අදදස උද්දුමායික උද්දුමායිකංබදන්ති උකිප වුද්දුමායික අභිකන සුමේද සතන් ආදායල් අභිකනන්තු අන්දසදධපතු දීධාපතං බදන්ති උකිපදීදාපතං අභිකම සුමේද සතන් ආදාය අභිකනන්තු අදදස වංගවාරං වංගවාරං බදන්තිේ අභික වංගවාරං බදන්ති උපකිප වංගවාරං අභිකන සුමේද සත්තන් ආදාය අභිකනන්තු අදදස කුම්මූ කුම්ම බදන්තිේ උක්කිප කුම්මං අභිකන සුමේද සතන් ආදාය අභිකනන්තු අදදස අසිසුනා අසිසුනං බදන්තේ උක්කිප අසිසුුණ අභිකන සුමේද සත්තං ආධාය අභිකනන්තු අදදසමංසපේසිං මංසපේසිං බදන්තිේ උක්කිප මංසපේසිං අභිකන සුමේද සත්තං ආධාය අභිකනන්තෝ අදදසනාගෝ නාගං බදන්තේති මානාගංගට්ටේසි මානාගංහින්සේ නම්මෝකරෝහිනාගෝති පිංහතුනි තුන්ලෝකාගරු භාගිවත්තරියත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්. මහාකරුණාවෙන් යුතුව ලෝක සත්‍යවෙතු දේශනා කොට වදාල ශ්‍රී සද්ධරමය තුළින් අප්‍රමාණ සැනසිල්ලක් ලෝකර ලැබුණා. ඒ සැනසිල්ල ලැබීමට අද මාතෘකා කරගත්තේ මජ්ජමනිිකායේ දෙවැනි කොටසේ ඕපම්වාරගේ සඳහන් වන වම්මික සූත්‍ර දේශනාවයි. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සසුනට පැමිණීමට අවශ්‍ය නිවන් මඟදි වුණුකරගන ය නාආකාරය ගැන වදාල විසිතුරුදේශනාවක්. මෙන් කල්ප ලක්‍ෂයකට පෙර පදමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළව කාලයේ එක්තරා කොළපුත්‍රයෙක් ඒ බුදුරජාණන් වහන්සේ ස්වාමන් වහන්සේ නමක් විචිත්‍ර ධර්ම කතික භික්‍ෂූන් වහන්සේ අතර අගතනතුරෙහි තබනවා දැකලා ජානාදී බිකම් කල්ලා බුදුරජාණන් වහන්ස ඉදිරයේදී මතුයම් බුදුසසුනකදී ඒ උතුම් තනතුර ප්‍රාර්ථනා කළා. බුදුරජාණන් වහන්සේ නියතිවරණදී වදාළ කල්ප ලක්‍ෂයා ගියතැන අදහස ඉටුවන බව. එතැන් පටන් සුගතීන් සුගතියට ගමන් කරමින් දසපාරමි පරමිින් පැමිණිල්ලා කාශ්ප සම්මා සම් බුදුරජාණන් වහන්සේගේ සසුුණ අවසාන කාලයේදී. ඒ සාසනී පැවිදි වෙලා තවත් ස්වාමීන් වහන්සේල පිරිසක් සමගම ජීවිත්ත කැපකිරීමෙන් භාවනවරල නිවන් අවබෝධ කිරීමේ වීරයෙන් යුතු පරවතයක් කුරට නැගල ඉනෙමඟ පහල් තල්ලු කල්ලා නිවන් දකිනතුරු ආහාරපානගත් නැතියක අධිෂ්ඨානයෙන් භාවනා කළා. පළවෙනි දවසේ පලවෙනිස්වාමීන් වහන්ස රහත් වනාා උන්වහන්ස දාන ගැත්වන පිළිගත්ත නෑ දෙවැනි දවසේ දෙවැනිස්වාමීන් වහන්සේ අනාගමි වුණ උන්වහන්සේ ධානය ගැත්ද ව නිරදි බලින්. වැඩම කල්ලා නමුත් දානය පිළිගත් එෙන නැතුව නිරහාරව පානය කරන්න ඇතු වතුර පොදක්වත් නිවන්දැකීමේ අපේක්‍ෂාවම්ම භාවනා වැඩවා. දිනහතක් ගිය තැන කලුරිය කළා දෙවලු ඔයපදුනා මේ සම්මා සම්බුද්සසුන පහලවෙච්චි කාලිදී මේ පින් ඇති කොළ පුත්‍රයා රජගහනුවරුපත ලැබේ. රජගහනුවර සිටුකුමාරියක් කෙටිය. සිටුමාරය උපතින්ම සැදැහැවන්තියක්. එතුමියයට ඕන කම තිබුණේ සම්මා සම්බුදු සසනේ පැවිදිවෙන්නට. පැවිදිවෙනට දෙමවපියන්ගේ අවසර ලැබුණ නැහැ විවාවෙන්න සිද්ධ වඋුණා ඒත් සැදැහැති සිටුපුත්‍රයෙක් සමඟ කලත්ගත වුණා අර සිටිුපුත්‍රයා සතුටු කරවල සිටු පුත්‍රයාගේ අවසර අරගෙන පෙරැහැරිින්ම ගිහිල්ල පැවිදි වුණා. පැවිදිවෙලා ටික කලකින් දරු ගැබක ලකුණු පහල වුණා. දෙව්දත්තෙරුන් වහන්සේගේ පාර්ශවයේ භික්ෂණීන් වහන්සේලා දෙව්දත්තරුන් වහන්සේට මතක් කලා මේ භික්‍ෂුණියගේ මේ ස්වභාවය පිළිබාන්ධව. තුන්වහන්සේ කල්පනා කළේ නෑභික්‍ෂුණණියය ගැන ලැබෙන නිින්දාව ගැන හිතල භික්‍ෂුණියය දුස්සී භාවයට පත්වනයි කියලා සලකලා සවුරු අරින්නට සූදානන් වුණා. නමුත් ඒ භික්‍ෂුණිය ලෝතුරා බුදුරජාණන් වහන්ස ස්්‍රයාගෙන ගිහිල්ලා මේ අකට යුත්ත ගැන මතක් කලා දන් වහන්සේ පිරිුදු බව මතක් කලා නමුත් බුදුරජාණන් වහන්සේ මතක් කලත් නොකළත් පිරිසුදු බවදන්නවා. නමුත් ලෝකවාසී ජනතාව එක දන්නේ නෑ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කොසෝ රයිතුමා ප්‍රධාන රාජ්‍ය පිරිසත් උපාසක පිරිස අනාත පින්්ඩික සිටිතුමා ප්‍රධානව රැස් කළා විශ්ාකා මහඋේසියත් උපාසිකා පිරිසත් එතනට රැස්සුලා. එදා ඒ විනිශය. අධිකරණයක් වශයෙන් විනය ක්‍රමයට අනුවයි විසඳු වී උපාලි මහරහතන් වහන්සේට ඒ විනිශ්චය කිරීම පැවරුණා. විසාකා මහඋුවසිය මේ භික්ෂණින් වහන්සගේ දරු ගැබේ වයස පරික්ෂා කළා. පරිීක්ෂා කරල ඒ ප්‍රමාණය වයිස් ප්‍රමාණය මතක් කලා. ස්වාමින් වහන්සේ ළඟට පැවිදි වෙලා ගතවන කාලයක් දරු ගැබේ වයසත් පරිීක්ෂා කළා. එවිට, දරුගබට යස වැඩි පැවිද්ධට වයසාඩු ඒ නම් මේ දරුග පිරල තීරණි පැවිදිවෙන්න කලින් විවාහවෙලා ඉන්න කාලේ. ඒනිසා මේ භික්‍ෂණියගේ සීලබේදයක් නෑ මේ භික්ෂුණණිය, සිිල්වන්තියක්ය පිරිසුදු කෙනෙකෙ කියලා පිරිස්මැද විසඳවා. ප්‍රකාශ කලානි දොස් බවට පත්වනාා ලෝතුරා බුදුරජාණන් වහන්සේ සාධකාර දෙමින් ඒ විනිශ්්‍යය මනවසිදු කළ බවප්‍රසාංසා කළා. කල් ඇවෑ මෙෙන් මේ භික්‍ෂුණය පංඇති පුතෙකු බිහිකලා. මේ පුත්‍රයා දරුවවා කුඩා දරුවෙකු නිසා භික්‍ෂණී ආරාම අඩනව තියනිසා විශ්ෂණින් වහන්සේරට පෝෂ්ණය කිරීමටත් බාදා තියනවා ඒ බවසැලකු කොසොල් මහා රජතුමා මේ පුංචි දරුවවා පිළියාරගෙන රජමාලිගාවි පෝෂණය කෙරේවා. අවුරුදු හතේ වයසදි විතර දරුව නිතරමගිහිල්ලා රජතුමාගේ හානවා රජතුමනි මගේ අම්මා කෞුද කියලා. රජුතුමා කියන්නේ උඹේ අම්මත් මමයි නුබිතාත්තත් මමයි. නමුත්ගොහොම හරි කල් යන්න යන්න මේ දරුවගෙන් බේරෙන්න බැරි වනා මේ ප්‍රශ්නය හලා. ඒ නිසා කියන්න සිද්ධ වුණා නුබය අම්ම භික්‍ෂුණයක්ක කියලා. මේ දරුව පං ඇති කෙනේ කල්පලක්ෂයක් පාරමි පුරාගෙනාව මේ අන්තිම ජීවිතය පොදදුුණේ පශ්චිම් භවිකයි. ඒ නිසා සිෙහුණා මගේ අම්මත් පැවිදි වෙලාන මාත් පැවිදිවෙන්න ඕන තාත්තඒ නිසා මව පැවිදි කරවන්නේ කියලා රජතුමාටමතක්. රතුත් බොහොම සතුටින් කුපකාාශ්ප කුමාරයා. රහරරි හරයටටික්ගෙන ගහිල්ල බදුරජාණන් වහන්සට බාරදුන්න. බුදුරජාණන් වහන්සේ පුංචි කුමාරයාව පැවිදි කරයව්වා. නම්මින් කාශප. ඒවගේ බුදුරජාණන් වහන්සේ කාශපවාමින් වහන්සට පලළතුරු කැවිලි වගේදේවල් යවනකට භික්ෂන් වහන්සට කියනවමේ පලතුරු කැවිල කාශ්පයන්ට හිදන්නනට. එවලා භික්‍ෂූන් වහන්ස හනවා කාශප වාමන්හ නමක් වැඩයි නිසා කවර කාශපයන්ට කිය. බදුරජාණන් වහස දේශනා කරන්නේ කුමාර කාශපට ගැන පුංචි කාශපට කියලා. තින් මේනිසා බුදුරජාණන් වහන්සේ කුමාරකාශප කියලම කියන නිසා හජමාලිගාවේ හැදුනවැරුණු බැවිනෝත් මේ කාශපසාවාමින් වහන්සේ කුමාරකාශප නම් වුණ. අවරුත් දොලහහිවයිසිද අර මෑනියන්ට මගතුටේ වැඩම කරන වෙලාවක අඩසාවින්නස් දකින ලැබිල දරුසනේ මතුනා තමන්ගේ පුතනුවන් දෙගාන්න ලබුණනායි කියළ හේතුව. භික්ෂන් හන්සේ දරුව වියෝ වූ දවසීන දරුදුකින්. අඩ අඩා මයි කාලය ගත කළේ, භාවනාවක් වඩාන්න පුළුවන් උනේ නෑ. දරුවවා වෙනුවෙන් වර්සදො හ දුක්කරින්ද. සිෙ මේේ දරුව දකින ලැබිච්ච වෙලාවෙේ අප්‍රමාණ දරු සෙනහසකින් අර ස්වාමීන් වහස ළඟට ගිහිල්ල දෙපා ෂ්පර්ශ කරල වඳින් නැහැදුව. මගේ පුතේ කියෙල කතා කලා නමු ස්වාීින්න් වහසි කල්පනා කළා මං මගේ අම්මට සෙනහස දැක්වුවත් අම්ම සසට ඇලෙනවා. ම ර දහසන ලැබ නෑේ ක පි දෙන්නට හොඳදනේ ඒනි සසේ හස පෙන්න්න නොද නෑ තදගත යපෙන්න්න ඕනකෙලුන්සික පිත් නැතු වැඩම කක්ල. මේයම පාරමැදවාඩිල්ල කල්පනා කළ මං අවරු දොළහක් දුොක්විඳගෙන මං වෙහෙසුනේ ම භාවන අනො කකලේ දක්කුුණේේ දරුව නිසා. නමුත් මේ දරුවට මං ගැන තැකීමක්කත් නෑ ඒම් ම මොකට දවත් දරුවෙක් වෙනුවින් අඩලා. ඒ ස තමන්ගේ ආහත්ම භාවය ගැන විම්මසවා. විදසුන් වන පහලව වුණ එවිදසුන් වුවන කෙළවරදිී විදරශන වඩල අරිහත්තයෙන් අමාමහනිවනට පත්වනා. මේ දරුවවා මුල්කරගෙනයි නිවන්දැක්කි. මේහිේතුවෙන් බුදුරජාණන් වහන්සේදේශනා කළ අත්තාහි අත්තනෝ නාතු කෝහිනාතු පරෝසියා අත්තනාව සුදන්තේන නාතං ලබති දුල්ලබං. තමන්ට තමන්ගේ පිහිටයි වෙන කෙනෙක් කොහොමද නිවන්දකින්න අපට පිහිටවෙන්නේ. දරමය තුළින් තමා මනාව පිරිසුදු කරගත්තෝ තිීන් නාතං ලබති දුල්ලබං දුර්ලබව අපහසුවෙන් ලබන් තියන ඒ අමා නිවන්සුව ලබාගන්නවා කියලා දේශනා කලා. තින් මේ ස්වාමීන් වහන්සේ වර්ස විශ්සක් වන කාලයේදී. අරිහත්තයට පත්තු නේ නෑ අධියත්වය පිණිසහික්මමින් භාවනා වඩනවා සැවැත්නුවර දෙවරම්බෙර පිටු පසතියන අන්දවනේ. මේ අන්දවනයේ භාවනා කරන මේ ස්වාමින් වහන්සේ ගැන. අනාගාමි වෙලා සාමීන් වහන්සෙත්්‍යක කලින් ආත්මභාවේ භාවනා කරලා අනාගාමි වෙලා බඹලව සුද්ධාවාසය වාසයකන බ්‍රක්්මරාජයෙ නුවනැසේරවා. මගේ යාලුව කොහිදීනිි කළ බැලු බලන කොට භාවනා කරන තාම් පපුහුදුම් භාවී නිරහත් වෙලානේ සසරින් එතර වෙලානේ. මං මගේ යාලුව බලන්න යන්න ඕන හැබැයි ගොඩක් කාලකින් ගියත්නෑ. බලනන්න යනකොට මොනවාරි තෑයක්ගක් අඩගෙන යන්නත්ත ඕන. ආමිසදායාදයක් නම් පිළිගන්නේෙ නෑ මොකද කන්දවුඩ භාවනාකරද්‍යපු දානටිකවත් පිළිගත්තේ නැතුවයි භාවනා කළේ ප්‍රතිපත්තියට ගඩු කරන්නේ. ඒනිසම් මම ධරමදායාදයක් අරගෙනයන් ලඕන එනිස් එහෙම හිතලා බ්‍රක්්ම ලෝකහිදගෙනම දහම් ගැටලු පහලවක් සකස්කරගත්තා. න් වල ගතන්න්නාසේ මුතුවෙලක් ගොතන්නාසේ මේ ප්‍රශ්නය සකස්කරගෙන එදා රාත්‍රී මධ්‍යමයාමේදී මුළු අන්දවලම බනයම් බබලවාගෙන අහසේ පෙනී සිටිය. පෙන ඉඳමින් මේ විදියට මාතෘකා කළ පරිදි මේ ප්‍රශ්නය මතක් කලා බික්කෝ බික්කූ, භික්ෂුව භික්‍ෂුව දෙවරක් කතා කළා එය ස්ෝභමානවීමටය වචනය ලස්සන වෙන්න දෙවරක් කතා කළේ. තමන් වහන්සේ කලින් ශ්‍රමණයෙක් නිසා ස්වාමින් වහන්සටත් භික්ෂුව ළැමුතුවේ. අයන් වම්මිකෝ මේ තුමස රත්තිින්දුපායති රෑට දුම්දමනවා. දිවාාපච්චලෙතිී දවල්ට ගිනි දමනවා. බ්‍රාක්්මනෝ බ්්‍රාක්්මණයෙක් ඒව මහ මේම කියනවා සුමේද සුමේදය. ප්‍රඥාවන්න තැනැත්ත. අභික්කන සුමේද සත්හංආදාය ආයු දෙයක් අරගෙන මේක හාරන්න. අභික්කනන්තු අදදස ලංගින් හාරගන්නකට අම්මුණ දොරාගුලක්. මේ දොරාගුල හමූුණට පස්සේ දොරාගුලක් ස්වාමීනි කළ මතක් කලා. බ්‍රාක්්ණතුමා කියන දොරාගුල යිං කරන්න හාරගෙනයන්. හාරගෙනෙනොට අද්ද සුද්දුමායිකා දකිනු ලැබුණ ගෙම්බික් ගෙම්බා යිංකරල හාරගෙනයන්න කිව්වා. එත් නැවදත් හාරගෙනන කොට දකින ලැබුණා දීදාාපත්තුූ දෙමන් සන්ධියත්. දෙමන් සන්ධියත් ඉවත් කරන්න කිව් ඉවත් කරලා හාරගෙනයානට කිව්වා. හාරගෙනන් කොට නැවතත්තුමස ඇතුළෙන් හැමුවනා වංගවාරං පෙරහං කඩයක්. පෙරංකඩියත් ඉවත් කල්ලා හාරගෙනයනට කිව්වා. හාරගෙනයනකොට දකින ලැබුණ කුම්මෝ ඉබ්බෙක්ව. ඉබ්බවත් ඉවත් කළ හාරගෙනයනට කිව්වා නැවතත් එම හාරගෙනයනකොට නැවත්ත අසිසුනා දකින ලැබුණ මස්කපන කැත් තක්සහ කොටය. මස්කපන කැත්තත් කොටයත් ඉවත් කල්ල හාරගෙනයනට කිව්වා හාරගෙනට දකින ලැබුණ මන්සපේසින් මස් වැදැල්ලක්. මස්සදල්ලත් ඉවත් කල්ලා හාරගෙනයන්නට කිව්වා. ඒ මහාරගෙන යනකොට හමුවනාා නාගේ. ඒ නාගයාට මානාගංහින්සේ ඒනාගේ අඩිංසා කරන්නපා මානාගංගට්ටේසි ඒනාගයාට ගහන්න එපා නමෝකරෝහිනාගෝඒනාගරාචයාට වන්දනා කරන්න කියෙල මේ ප්‍රශ්නය ප්‍රකාශ කරලා. භික්ෂුව නුබගිහිල්ල ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්නයහන්න. මේ ප්‍රශ්නේට් මනාව පිළිතුරු දෙන්නට මේ ලෝකෙ භාග්‍යතුන් වහන්සේත් භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයන් ඇර. මේ ශාසනින් අරගෙන කියන්නේැර මේ ලෝක වෙන ශ්‍රමණයක් බ්‍රාහ්මණයක් දෙවියෙක් බ්‍රක්්මයක් මාරයෙක් සමත්වන්නේ නෑ ඒ නිසාභික්‍ෂෝබ ඒ බුදුරජාණන් වහන්සේකින් ඔය ප්‍රශ්ඥය හන් කියලා අතුරු දහන් වුණා. උදේ වරුවම ස්වාමීන් වහන්සේ උදෙම බුදුරජාණන් වහන්සේමුන් ගැහෙල වදනා කළ එකත් පස්සන ඳගැන මේ ප්‍රශ්නය ඒ විදිට මතක් කලා. මතක් කල්ලා භාග්‍යතුන් වහන්සගේ විමසවා ස්වාමීනිත් මෙහි තුඹස කියන්නේ වම්මික කියන්නේ කුමක්ද. මේ රෑ දුන්දැමීම කියන්නේ මොකක්ද. දවල්ට ගිනිදමීම කියන්නේ මොකක්ද බමුණ කියන්නේ කවුද සුමේද කියන්නේ කාටද ආයුදය කියන්නේ මොකක්ද හැරීම කියන්නේ මොකද්ද. දොරාගොල කියන්නේ මොකදද ගෙම්බා කියන්නේක් මකක්්ද දෙමන් සන්ධය කියන්නේ මොකක්ද. පෙරහං කඩේ කියන්නේ මොකක්ද ඉබ්බා කියන්නේ මකදද. කපනැත්තයිකුටේ කෙන්නනකටද මස්ස ඇදැල්ල කියන්නේ මොකකටද කියලා. වගේම නාගරාජයා කියන්නේ කාටද කියලා ප්‍රශ්න පහලෝ ඉමසුව. බුදුරජාණන් වහන්සයන්නේඒ වෙලාේ තමයි මේ වම්මික සූත්‍ර දේශනාව දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ වදාලා භික්‍ෂුව මෙහි තුබස කියල කියන්නේ මනුෂ්‍ය සරීරයටයි. මව්පියන්ගේ එකතුවීම නිසා සැදුම්ලත් මේ කය. මේ කයට කියන්නේ තුඹස කියලා. වම්මික කියන වචනේ තේරුම වමනය දාලා හදපු. ඒක යනේ වයන් විසින් වමනය කල්ලා ගත්තු ශ්‍රාවයෙන් අනලා මැටිවලින් හදපු දේට කියනවා තුබස. මේ තුබස ඇතුලේ නානාප්‍රකාරය කෘමි සතුන් ඔවු නොවුන්ගේ මල මුත්්‍ර රසූචයාදිය පහ කරනවා. එසා මේ සතුන් විසින් වමනය කරන බැවිෙනුත් තුබස කියලා කියනවා. මේ තුබස මනුෂ්‍ය උකුලක් තරමට නමුත් උරට මේ වමඩයෙන් අනල හැදුවට පස්සේ දවස් හතක් වැසිවැස්සත් පැගිල දියවෙල යන්න නෑ. වියලි කාලෙට මේ තුබස පොඩි කලාට පස්සේ අරගෙන ඒක ශ්‍රාවයක් පිට වෙන අන්නේ නිසා ඒ ස්්‍රාවයෙන් හදපුනිසා වමනයෙන් හද පුනිසා වම්මික නම් වෙනවා. ඒ වගේ මේ කයත් මේ තුබස වගේම තමයිස. න දාල හැදුවවාගේ මනුෂ්‍ය රීරය නිරන්තරේම මළමුත්‍ර සුචයාදී මේ සෙර්ම සොටුවාදී නවදොරකින් අසුචි වැැගිරෙනවා. නවදොරකින් අසුචි වැගිරෙන බැවින් මේ කයත් වම්මිකේවත් තුමසක් වෙනවා. බුදු පසේබුදු මහරහතන් වහන්සේල මේ භවේට තින තන්නා මේ කයටතියෙන ඇලීම. දුරු කලා වමනය කලා ඒ නිසා මේ කය ආරයන් වහන්සල විසි වමනය කළ දෙ බැවින් වම්මික නම් වෙනවා. මේ අයත් අර තුමස පස්වලින් ඔසවල හැදුවගේ ඇට තුන්සීයකින් තමයි දරාගෙනන්නේ. ඒ ඇටතුන්සේ වටකරල්ලා නහර නමසීයකින් බැඳල තියෙනවා. මස් පෙන්ඩු නමසීයකින් ආලේප කරලා තියෙනවා. තෙත් සමකින් වසාහ තියනවා ඒ නිසා මෙත්තෙත් සමින් වහල ආලේප කරලා තියර නිසා ඇතුලෙතින ඇට මස් නහර බඩවල් අසුචයාදි කිසිම දෙයක් පේනෙනෑ. ඒ නිසා මෙසේ මේ ඔසවල හදපු නිසා. මේ සරීරයට තුබසත් කියල කියනවා. ඒ නිසා මේ ලස්සන කල් ඔපදමල හදපු නිසා සකස්වෙච්ච නිසා අර ඇතුළෙ ස්වභාවය පිට නොපෙනෙන නිසා සත්‍යය ඔවුනොවන්ට මුලාවෙනවා. ස්ත්‍රී පුරුෂයන් වශයෙන් මුලාවෙනවා. දැකීම් මාත්‍රයෙන් ලස්සනය හොඳේ කියලා මුලාවට පත්වෙනවා ඔවුනොවුන් මුලාකරවනව මේ සරීරය. මෙසේ තන්හාාවෙන් උපදෝවන ලද මේ ශරීරය ආරයන් වහන්සේලා විසින් ඉවත දැමුූ. ඒ තන්හා ලාටවිං හදපු දෙයක් ඒ නිසා. මෙන්න තුඹසයි කියලකිවේ සරීරයටමයි. තුම්බසේ ස්වබභාවලා. තුබස ඇතුළෙ තමයි ප්‍රාණිං ඉප දෙන්නේ. තුඹ සඇතුල තමයි ප්‍රාණින් ලෙඩවුනාම් ඇදගෙන වැටෙන්න්නේ තුබස තමයි ඕන් වැසිකිිලි කරන්න තුබ ඇතුලෙ තමයි ඕන් මැරුණනම ඇදගෙන වැටෙන්නේ සොහොන් බිම වෙන්නේ. ඇම් මේ සත්තුන්ගේ තිබිරිගයක් තුඹසයි. සත්වයන්ගේ ගිලන් හලත් තුබසයි. සත්වයන්ගේ වැසිකිලියත් උඹසයි. සත්වයන්ගේ සොහොන් බිමත් උඹසමයි. ඒ වගේම මනුෂ්‍යන් වනාහි සස්ශ්‍රීය බ්‍රාක්්මනාදී පොහොසත් කලවල ඉන්න අය වනත් කය සරසාගෙනන්න මහා දනවන්තෙක් වනත් ඒ බව සලකන්න නැතුව මේ මහේසාක්්‍ය ධනවතයක්ක සලකන්න නැතුව, සිවි ඇසුරු කරගෙන ප්‍රාණීන් පණුවඉන්න. සම ඇසුරු කරගෙන පනුවවෙන්න. නහාර ඇසු කරගෙන පනෝජීවත්ව වෙන ඇට ඇසුරු කරගෙන පනෝජීවත් කුසය තුළි පනුවෝ ඉන්නවා. අසෝකුලයක පනුවන් ඉන්නවා කෝටි ගණනක් පනෝජීවත්වෙනවා. තින් මේ පණු ඉපදරන්නේ අපේ කය තුළෙමයි. මේ පණුවෝ ලෙඩවුනාම් වැටල ඉන්නේ අපේ කය තුළෙමයි. මේ පණුවෝ මේ සත්්‍යයෝ වැසිකිිලි කැසිකිිලි කරන්නේ අපේ කය තුළෙමයි. සත්වය මරුම් දැගෙන වැටෙන්න්නේෙත් මේ කයඇතුළටම එයිනි සාපේ කය කියන්නේ පනුවන්ගේ තිබේගේ. පනුවන්ගේ ගිලන් හල. පනුවන්ගේ වැසිකිරිය. පනුවන්ගේ සොහොන්බිම මේ කයි. මෞ්පියන් නිසා හට ගත්තා මස්ලේ යටනහරවලින් සැදුම්ලත් මේ කය පිරිමදින්න ඕන දුගන දුරු කරන්න සුවන දේවල් ආලේප කරන්න ටෝන ලෙඩ හැදුුනම් බෙහෙත් ගන්න ටඕන. මෞගුසේ වාසයකර අද්දී අතපායි ඇතිවෙච්ච තියෙනවන ඇද ඒ අති නැතිකරන් අදුන්ගාන් අතගාන්න පිරිමදින්නට සිද්ධ වෙන. මේම උපස්ථාන කරල පෝෂණය කල් ආහාරපානවලින් පවත්වාගෙනයන එකක් මෙන්න මේ කය. සාම් මේ කය කියල වදාල තුඹසට. නැවතරාත්‍රයේ දුම්දැමීම කිවවේ මේ කයක් සහිතෝ ප්‍රධජ්ජන සත්‍යය ගැනැ මුලින් කියන්නේ. සංසාරගමනිි අවිද්‍යාවෙන් වැහිලා තන්නාවෙන් මෙදල බවයම් බවේ සැරිසරණකොට. ුසලෙටයි ල්ල ්‍රජ්න ාවේ ගත කරන යම්ගසි මනුෂ්‍යයයි. මෙ මනුෂ්‍යයාගේ ජීවිතය ගැන කියනන්නේ තුම්බසක් වැැනිමි මනුෂසරීරයේ දරාගෙන ජීවත්්‍යෙන මනුෂ්‍යයා රයට දුම්දමනවා. කියන්නේ රාත්‍රයේදී කල්පනා කරනවා හෙට කරන්න තියෙන වැඩගැන. හොඳ දේවල් වේවා නරකදේවල් වේවා එ කල්පනාක විශේෂයෙන් අකුසල් කරන්න කල්පනා කරනකට, රාගනිස්ත්‍රිත තරාහංයුතුව මෝහේෙන් යුතුහ ඒ දේවල් කරන්නට කල්පනා කරද්දේ. මේ මනුෂ්‍යයාගේ හිතේ මහා දැවිල්ලක් ඇතිවෙනවා. හරියට දුන්දානවාගේ. දුමක් පිට වෙනගේ ස්වභාවයක් ඇතිවන වෙහසකර බවක් ඇතිවෙන එනම් රෑ කල්පනා කිරීමටයි තුන්බසිෙන් දුම දැමීමේ කැලකිවේ. රෑට දුම්දානවා. එලාට කල්පනා කරපු දේවල් අර නරක දේවල් අකුසල් පා සහගත දේවල් වැරදි දේවල් දවල්ට ක්‍රියාත්ම කරනවා කයිෙන් වචනයෙන් සිතින් ඒව කරන. එ කිරීම තමයි දුම් දැමීමට පස්සේ ගිනි දැමිීමම වගේ. අර දවල්ට ගිනි දැබීමම්. දවල්ට ගිනි ගන්නා වගේ වෙහෙස වෙනවා. කය වෙහෙස කරමින් ධනය සපයන්නට උපයාගන්නට රැකී රක්ෂා කරමින් මහන්සි වෙනවා. ඒය අතර රාගෙන් කටයුතු කරන දේශයෙන් කටයුතු කරන මෝහෙන් කටයුතුක සත්්‍ය ගාතනාද අකුසලුත් කරනවා. මේ කිරීම ගිනි ගැනීමක් වගේ කලේෂ ගින්න අහුවෙලා කටයුතු කිරීම එ නම් පපුතජ්ජන භූමිය ැයි වදාළි මේ පදතුනෙන් ඒ ප්‍රතජ්ජන සත්වයා රෑකල්පනා කරලා දවල්ට. මෙහෙන් පෘථක්ජනව ගත කරනවා. බුදුරජාණන් වහන්සනමක් පහල වෙන තුරුම සත්්‍යයන්ගේ ස්වභාවේ නිකන් ජීවත්වීමයි. උපදිනවා ජීවත්්‍යන මැරලයනවා. ඒ අතඩ කාලයේදී පුරුදු විදියට කලේසයන්ද වසඟ වෙලා ජීවත්වනවා. එහෙම ගත වෙන කාලද බමුණෙක් පහල වෙන බමුණයි ක බමුණ තමයි අවවාද කළේ සුමේදට. මේ බමුණයි කෙල කියයන්නේ බාහිේති පාපකය අකුසලේ දම්මේ බ්‍රාත්්මන කියන ක්‍රමේයට රාග දේශමෝහ මාන සක්කා ඇදිට්ටි විචිකිච්චා ශ්‍රී ලබ්බත පරාමාස ආදී පාපී අකුසලයන් බැහැර කළ බැවින් බුදුරජාණන් වහන්සේටයි බමනාකිලකයන්. සභාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාරාසංක කල්ප ලක්ෂය අත්තරම් දීර්ඝ කාලයෙක ඉඳං නියත වශයෙන් පාරමී පුරමින් ඇස් ඉස්මස්ලේ අමුදරු රාජ්්‍යිදන්දමින් ර රග නවිල්යි දා යිස්ත්‍රීීම හා බෝධිමූලේද සියලු කෙසන් කරෙන් මිදමින් කෙලෙසුම් බැහැර කරමින් සියලු දේශසිියල ආකාරෙන් අවෝධ කරම ලෝතුරා බුද්ධරාච්චයටට පත්තුුණේ. බුද්ධරාජ්චයට පත්වෙලලා බරණැස ඉසි පතන මිගදායේදදි දම්සක් පැවතුන්ම් සූත්‍රයෙන් පළම්වරට ලෝකෙට දහම් දෙසුව. එදා පටන් පරනිර්වාන මොත් දක්වා පන්සාලිස වර්ෂයපු රසූ හර දහසක් දහම් දෙස්වා. අද සුමේද කියන බුද්ධිමත් තැනැත්තාහාට ආර්ශ්‍රාවකයායට සේක භික්ෂුවට. මේ අනුසාසනා කිරීම වගේ තමයි අවවාධ කිරීමගේ තයි සුමේදටකි හාහරන්නක කියන්නේ වගේ බුදුරජාණන් වහන්සේලොව පහළ වෙලා අවබෝධ කරගත් ධරමය මුලමෑදාග යහපත්ත පිරිපුන්න පිරිසිදුව මහකරුණාවෙන් දේශනා කරනවා. ඒ දේශනා කිරීම තමයි අර ප්‍රකාශ කළේ. එසේ මේ බුද්ධිමස්්‍රාවක කියයටට පුතජ්ජනව හිටපු මේ ශ්‍රාවකයට සත්්‍යයන් මනුෂ්‍යයන්ට. ඒ දරමයහන් ැබුණනට පස්සේ ඒ ඇතු තෙරුවන් සරණ යනවා. තෙරුවන් සරණගිහිල්ල ආර්යභාවයට පත්වෙලා අරිහත්වය දක්වා භාවනා වඩන්නට වීරය කරන උත්සාහ කර. ඒ මග බුදුරජාණන් වහන්ස අනුශාසනාවෙන් ඉදිරියට දිියුණු කරන ආකාරය බුදුරජාණන් වහසන පහලනාට පස්සෙේ ආර්ශ්‍රාවකී බිහිව නාකාරය මෙතනෙදගැම පමාවලින් විස්තට කරල තියෙන්නේ. එහෙම බ්‍රමනාමකද කරන්නේ අර සුමේදට කියන සුමේද. අයද අරගෙන ඔය තුම්බ හරන් ය තුබස නිකන්තියන්නේ පවග හාරන්න. එන තුබසේකව අපේ කයටනං එනම් බදුරජාණන් සැනුසාාසනා කරන භික්ෂුව ය කය නිකම් බලන්න එෙපා. ඔය කයිනිකම් පිටින් බලුවම ලස්සනයි ප්‍රියායි මනාපයි මම මගේ මගේ ආත්මය කියලහිතෙනවා. ග්‍රහණය කරගන්නා නිත්‍යයි සැපයේ ආත්මයි කෙ හිතෙනවා. නිසා ඔය කය තුබසක් කාරණ වගේ හතරකට බෙදන්න පටවි ආපෝතයේචවායෝ. ගන ස්භාාවේ වැගිරෙන ස්වභාාවේ. උසන ස්ොභාවේ සහ පිම්බෙන ස්වභාවය. මේ පටවිආාපෝතේ ජෝවායෝකින් සතර මහා භූතියන්ගෙන් සැඳම්ලත් මේ කයෝ විමසවිමසාහ බලන්න මේකයි කෙස්ලොම්ි දත්තාාදී පටවකොටස් අනිත්‍යය දුකයනාාත්මයි. මේකයේ පිතසෙම් සැරවලේ ආදී වූ වැගරණ කොටස් ටික අනිත්‍යයි දුකයනාාත්මයි. මමනෙවේ මගේ නෙවෙේ. මගේ ආත්මය නෙවේ. මේකයි උනුසුම් ස්වභාවේ තේ චෝධාතුව අනිත්‍යයි දුකයි අනාාත්මයි. මේකයි. ආස්වාස ප්‍රාශවාසවාතා අවාතයාදී සය ආකාරයකින් තියෙන වායෝධාතුවත් අනිත්‍යයි දුකයි අනාත්මයි. මමනෙවෙයි මගේනෙවී, මගේ ආත්මිනවේ කළ මූල කමටහන වශයෙන් ධාතු මනසිකාරය වඩනොත්. මේ කය කොටස් වශයෙන් පටවීධාතු විසි ආකාරයකට. ආපෝධාතු දොලොස් ආකාරයකට. තේචෝධාතු සතරාකාරයකට. වායෝධාතු හය ආකාරයකට කියන. ත දෙයා කාරයකට බෙදමින් විදර්ශනා කරමි විමසග ෙනයාමට තමයි කිවේ තුඹස හාරන්න කියල මෙත හැරීම කියල කියන්නේ වීරියයට ආයුදය කෙල්ල කියන්නේ ආරය ප්‍රඥාවට. එනම් ප්‍රඥාව කියන ආවිදයෙන් තමයි මේ කය හාරන් ෝඕන මේ කය විමසා බලන්න ටඕන. ඒ වගේම වීරියෙන් තමයි කරන්නටත් ඕන. මෙතන වීරයි ප්‍රඥාවයි ආකාර දෙකයි. ලෞකික ප්‍රඥාව ලෞකික වීරී. ලෝකෝතර ප්‍රඥාව ලෝකෝතර ගිහිගදරතියෙන කටයවුතු කරලා දියුණවෙන්න ඇතිවෙන ප්‍රඥාවටක ලෞකික ප්‍රඥාව මේ ලෝකයේ ජීවත්වේ නවශ්‍ය ප්‍රඥාව. ඒ ලෞකික ප්‍රඥාවෙන් තමයි ලෝකයේ කටයුතු කරගෙනය අවශ්‍ය ලෞකික වීරිය ඇතිවෙන් ඒක ඉක්මවා යනවා මෙ මාර්ග් එන ශ්‍රාවකයා. ඒ ලෞගක ප්‍රඥාවට වඩා ලෝකෝතට ප්‍රඥාව උතුන් විශිෂ්ටයි දියුණුයි. ලෝකෙන් එතරවීමට අවශ්‍ය භාවනාමාරගෙනනුවන පහළවිම තමයි ලෝකෝත්තර ප්‍රඥා. ලෝකෝතර් ප්‍රඥාවෙන් ලෝකෙෙන් එතරවීමට අවශ්‍ය ලෝකෝත්තර වීරය ඇති වෙනවා. උපන් අකුසල් ප්‍රහාණය කරන්න වීර ඇති වෙනවා. නෝපන් අකුසල් නූපදවන්න වීරය ඇති වෙනවා. උපන් කුසල් දියුණු කරගන්න වීරය ඇති වෙනවා. න පන් කුසල් ඇතිකරගන් වීරයඇති වෙනෝ දැඩි වීරයෙන්, අකුසල් ප්‍රහාණය කරමින් කුසල් දියුණු කරමින් යාමට තමයි කියන්නේ හැරීම කියලා. එනම් මෙතන නුවන පාවිච්චි කරලා වීරියෙන් යුතුව භාවනා වඩනවා තමාගේ කයගැන් විමසනය පටවි්‍යපෝතය ජෝවායෝ වශයෙන් ධාතු ස්භාවෙන් ධාවත්තු මනසිකාර වශයෙන් වඩනවා. සමත භාවනාව සමාධී අතිකරගෙන ඇත විදර්ශනා භාවනාවෙන් මේ විමසීමදීඇතිවෙන් උපචාර සමාධියයාදී. දර්ශනාව ප්‍රකට කරගන්නවා ඇහම කරගෙන යනකොට ඉදිරියට හාරගෙන නකොට මොකද උුණේ හම වනා දොරාගුලා. අලංගීින් බදන්තයේ වශයෙන් ප්‍රකාශ කලා මේ මහහාරගෙනට මුලින් ම හමුණු බාධකේ තමයි තුන්බ සැතුලෙන් හමුවුණදේ තමයි දොර අගුල. මේ දොරාගුල කියන්නේ දොරකට දාලා වැහුවට පස්සේ. මේ දොර වැැහුවට පස් අගුල දැම්මට පස්සේ ඇතුළ ඉන්න අයට පිටටයන්නත් බෑ පිට ඉන්න අයට ඇතුලට එන්නත් පොළුවන්කවන්. අන්න ඒ වගේ අවිද්‍යාව සමානයි දොරාගුලට. මේ අවිද්‍යාවෙන් මනස දොරාගුළු දැම්මට පස්සේ වහලා දැම්මට පස්සේ. එයාට වැටහෙනෙ නෑ සත්‍ය සත්‍ය වශයෙන් ආලෝකයක් දකින්න බෑ. අවිදු අදුුරෙන් ගුලාවෙලා අනිත්‍යදේ නිත්‍යය කෙළගන්න මේ වෙනස් වෙලා යන ලෝකේ. වෙනස්වෙෙන් නෑ කියලගන්නවා. දුකදේ සැපයි කෙලගන්න දුකට වැටෙන ලෝකේ සැපයි කියලගන්නවා. අනාත්මදේ ආත්මයි කියලගන්නවෝ අයිති කරගන්න බැරිදේවල්ම අයිති කරගන්න හදනවා. අසුබ දේවල් සුබලෙසුම් වැටහෙනෝ. අසුබ වූ විනාස්සයට යන්න පිළිකුල් දේවල් සුබයි ලස්සනයි කියම හිතයෙනවා. ඒ හිතෙන්නේ අවිද්‍යාවනි සේක හොඳ දෙයක් නෙවෙයි. නිමනට බාධාවක් නිසා ආර්ශ්‍රාවකයා විසින් අවිද්‍යාව ඉවත් කරල භාවනා කරන්න. එනි සයිකිවේ අගුල අයින් කරලා දිගටම හාරගෙන යන්නකවේ භාවනාකරගෙන යන්න කියන්නේෙ එකයි. එහෙම් බාවනා කරන්න යනකොට. හාරගෙනනකොට තුන්බසේ නැවතත් හමුණ දෙවනිදේ තමයි ගෙම්බෙක් හමුණ උද්දුමායික. ගෙම්බයි වත් කරන්නේ කො බමුණේ වගේ බුදුරජාණන් වහන්සි දේශනා කරන්නේ ගෙන්බයි කියනෙ ක්‍රෝදේ. භික්ෂුව මේ ක්‍රෝදේ නම්ම ගෙම්බ. ගෙම්බගේ ස්වභාවයම කදද. ගෙම්බ පුංචි. නමුත් ගෙම්බ බයවනාම සතුරෙකුට ගෙම්බ පිම්බෙන්න්න ගන්න. ගෙෙන්බ පිම්බිලා අ සතරපාදේ උඩුකරු වෙලා ඇදගෙන වැටට. ඇදගෙන වැටට පස්සේ. ක්ෂීන් ටවිල් ලොුස්සන්ටවිල් කපුටන් හැවිල් මේ ගෙම්බෝ කැමතිවිදියට ආහාරට ගන්න පුළුවන්. ඇගෙම්බා පිම්බිලා ඇදගෙන වැටම. ඒ වගේ තමයි මේ සත්වයාට ක්‍රෝධය ක්‍රෝධය හිතක පහල වෙනකොට හිත වික්ෂිප්ත භාවයට පත් හිත කැලඹෙනෝ. හිත කැලඹීමෙන් නැවතුනොත් හොඳයි. නමු තව ඉස්සරට ප්‍රෝධය දියුණුනාා මූුණ ගැහෙන්න පටන්ගන්න. මූන ගැෙද නවත්තත්ොත් සොඳයි නැත්තන්. හනු හෙලවෙන්නට කට හෙලවෙන්නටන්ග. මේ කට ගැහැන්න පටන් එතකොට නවත්ත ගත්තු හොඳ එහම නවත්ත ගන්න ැරිවුණොත් වචන කියන්න පටන්ග. ඒක නවත ගත්තුව ැ එහම නැතින වටපිට බලන්න පටන්. තවත් දුරට කියිය වටපිට බල නමු කද තිෙ ගහන්න කියලා. ඒ වටිට බල නවතින්න්න ැරස් ඇවිදින්න පටන් ගන්න හටමට තරහ වැඩවුුණනාට පස්සේ. එළඟට අහුවෙන දෙයකින් ගහන්න පටන්ග. ඒ ගැසීම නිසා මරණයට පත්වනොත්. එක්කු තමාමැරෙනො එක්කු අනුංහ මැරනො. මිකෝදේ දරුණුම තැන තමයි සත්ත ගාතනේ. මනුෂ්‍ය ගාතන එක්කෝ අනුංව මරන එක්කෝ තරහ වැඩින තමංව ගාතනය කරගන්න. මේ තරං අනන්ත අරනත කර හරියට ගෙම්බ පිම්බිලා වැටලා. පක්ෂීන්ට ගොදුරුුණාවගේ නිවන් වගේ අනශ්‍රාවකය, ක්‍රෝධයට ගොදුරුවුණොත් වෛරයට තරහවට පත්තුනොත් මාරයාට ලේසියෙන් අල්ලගන්න පුළුවන්. අ ල නිව වමගේ ඇතට යනුවමේ ක්‍රෝධය නිසායි නිසා බදුරජාණන් වහන්සේ වදාලේ අර ගෙම්බව අයින්කරන්නකෝ වගේ ය අනර්ථදායුූ කෝධය අයින්කරන්න, ක්‍රෝධය අයින් කරල්ල ගෙම්බයිං කල්ල හාරගනවාගේ ක්‍රෝධය යිංකරල බාවනා කරගෙන අනිස්සරහට. ඒම හාරගෙනනකොට නැවත දේඩාපතූ දෙමං සන්ධයක් කමුණ. මෙ දෙමන් සන්ධය කියල කියන්නේ විචිකිිච්ා. එත්ත සැකේට්, දෙවං හන්දීකටාවට පස්සේ කාන්තාාරේක්් ගමන් කරන කෙනෙක් වලදාමයන වෙලෙන්දේ බඩුපදි අරගන මෙ හන්දිියයටට එනවා. මේ මනුස්්‍යයා පාරදන්නේ හරියට මෙහටයන්න හරියට යන් දෙකල කල්පනාකරකර කල්ගත කරනවා. ඒ වෙලලා හොරු ඇවිල්ල මෙ වෙළෙන්දට පහරදිලලා බරුටි හොරගාන් කරගන්න. අන්න ඒ වගේ භාවනා වඩමින් යන ශ්‍රාවකය. මෙහෙම කරන්න හරම කරන්නකළ හිත හිත ලතවෙන මංකරන බාවන හරිුද වරදිද මේ මාර්ගගේ හරිද. ඇැද කියල සැක ඇති වෙනවා. එම සැකයියුතුව නිශ්චිත බවක් නැතුව කල්පනාකර කරන්න ගියාම්මක දෙවෙන්න අට හොරුන්ට අවුනාවගේ නැවතත් මාරයට අව වෙල හසරයන්නට සිද්ධ වෙන. එනිසා මේ සැකේ කියනෙ ොඳ දෙයක් නෙවෙයි. සැකේ කිය නැකිවත් කරන්න ඕන දෙයක් මේ සැකේ ආකාරටකට ඇති වෙන බුද්ධී අට තැන පිළිබඳසැක බදුරජාණන් වහන්ස ගැසැකයි. ධර්ම රත්නය ගැන සැකයි. මහසඟරුවන ගැන සැකයි. සීලය ගැන සැකයි. අටි සවපවාා ධර්මය ගැන සැකයි. අතීර සසරක් තිබුුණාද කියලා සැකයි. අනාගත තිපදේද කියලා සැකයි ඒ දෙක ගැනම සැකයි. මේ සැකාට නිවන්ම ගෞුරල දානො. බාධාවක් වෙනවා. ඒ නිසා සැකේ හොඳ දෙයක් නෙවී. ඒ දෙවන් සන්ධිය අයින් කල්ල හාරං යන්න කිවවගේ මේ සැකයිවත් කරගෙන ඉස්සරාට තවත් දර්ශනා වඩමින් භාවනා කරන්න. නැවත හාරගැනකට හමුවුණ පෙරහන් කඩයක්. වංගවාරං කියල කිවේෙන් පෙරහන් කඩය. පෙරහංකඩේ ස්භාවතන් වතුර පෙරණය එක. එක භාජනයකුඩින් තියල කල සීයක් දෙසීයක් දාහක් වුණක් ගෙනනල්ල වක්කොළො අර පෙරාංකඩේ වතුර නැතිෙන ඔක්කොම් පෙල්ල පෙල්ලා යනෝ. ඒවගේ යම්කි සිහිතක පංච නීවරණ පහල වනාන. පංච නීවරණයක් ඇති වනානාං අර පෙරහංකඩේ දියරඳෙන් නැතිවගේ කුසල් රැඳින්නෑ ඒසිතේ. මොනොවද මේ පංච නීවරණ නිවන ආවරණය කරන ධර්ම පහක් කුසල් නැති කරනවා හිතේ සැමසිල නැතරන නිවන් මග වහලදානවා. කාමච්ඡන්දේ කාමාශාව කාමාශාව ගැන නිවන ටහවරණයක් භාවන වටන කොට කාමාශාවක් ඇතිවුණොත් භාවනා බිඳ වැටනවා. ඒනිසා අසුභ භාවන වඩමින් පිළිකුල් සංඥාව ඇතිකරගෙන මේ කාමච්චන්දය දුුකරගෙන භාවනා කරන්නට ඕන එහෙමයි කාමච්චන්දයෙන් ඉතර වෙන්නේ. දෙවැන එක ්‍යාපාදය ගැන තරහා. තරහ ඇතිවුණොත් භාවනා අවිදිීක බාධාව. එසා මෛත්‍රී වඩලා මේ තරහා දුර කරගන්න. එඇත්න් තමාගේ මරණය ගැනසේ කලලා තමන් මැරණ කෙනෙක්. අනිත් අයත් මැරණ උද වනි සවැනියට වෛර කරන්න හොදනෑ කරමෙන් ජීවත්තනය කියල කරමය සීකිරීම තරහාහදුරු කරගන්නඩ පුළුවවා. තුන් ව තියන මදේ කැන හිතේකයි මැලිස්බාව නිදිී මතගතිය. නිදි මතගතියාවත් භාවනාවටන්නත් බෑ නිවන් මඟද වන කරන්නත්. බෑ එනිසා ආලෝක සංඥාවමිනෙහි කරන. ඉරේලිය ගැන දැකපු ආලෝකයක් හිතින් මෙිනීකරර භාවනා කළහ නිදිමතගතිය නැතිව නැත්නම්. සක්මට ගමන් කළ සක්මන් කිරීමෙන් නිදිමත දුරු කරගන්න. විචිකිච්චාව උද් කුක්ච සින්ක උද්ච්ච කුකොච්ච ැන හිතේ යෙන සිරණ ගතිය සහ කුකුස් කිරීම කියන්නේ කරන්න බැරිවෙච්ච කුසල් ගැන පසුතවවා කර පකුසල් ගැන පසුතැවීම. අතීතය ගැෙන පසුතවීම. මේක නිවන ටාවරණයක්. භාවනා කරන්න බර පකුසල් සිහි වෙලා පසුත වෙන වන. කරන්න බැරිවෙච්ච පින්කම් ගැන පසවෙමින් ඉන්නවනං එවැනි කෙනාට භාවනා දියුණු කරගන්නට පුලුවන්කමක් ඇත්තනෑ. ඒ නිසා මේ සැකේ කුකුස්කිරීම සහ හිත විසිරෙන ගත්ති නැති කරන්නට කරන්න තියෙන්නේ දරමයමනෙහි කිරීම. ධර්ම වවත්තානෙන් යුතුව හිත සකස් කර ගැනීමයි. අවසාන කොටස පස්සනියන්ගේ තමයි නීවරණයන්ගේ විචිකිච්චායෙවත් සැකේ අර කලින් විස්තර කලා. ඒ ඒ සැකේ දුරගන්නටවශ්‍ය ්‍රද්ධාව පහළ කරගන්නට ඕන බුදුගුණ වැඩීම දම් ගුණ සංගුණ වැඩීම ශ්‍රද්ධ පහ බුද්ධ දේශනාවල් කියවීම මේ තුළින් විචිකි චෞදුරු කරගන්නවා. මේ පංච නීවරණ කියන්න එනිවනට ආවරණයා ඒනිසා නිවන්දකින්න භාවනා කරන්න බෑ මෙ තියාගෙන හිතක. එනිසාර පෙරාංකඩි අයිංකල හාරගෙන යන්න කෝවාගේ පංච නීවරන දුරු කරලා දිගට භාවනාමාරගේ දවුණු කරන වීරයෙන් ගමන් කරන්න. ම හාරගෙනකට නැවතත් හමුණ ඉබ්බෙක්ව කුම්මෝ මේ ඉබා ඉබ්බගේ ස්වභාවය ඉබ්බට හිසක් තියෙනවා කකුල් හතරක් තියෙන. ඔක්කොම පහයි. අන්නේ වගේ මේ ලෝකධාතු යම්තා දේවල් තියෙනවන ඔක්කොමයිතිය පහකට මොනවද මේ පහ පංච උපාදානස් කන්දය එන ඉබ්බයි කලෙකුේ පංච උපාදානස් කන්දය මේ ලෝකේ ජීවි අජීවි සෑමදීම් වැටෙන් මේ පහට රූපස්කන්ද වේද විිද සඥ්ඥා හඳුනාගැනී සංකාරකන චේතන විඤ්ඥාණකෙන් සිත මේ රූපයකිවේ පටවි ආපෝත්තයේ ජෝවායෝකෙන් සතරමහා භූතසා එයින් සැදුම්ලත් උපාදාය රූප කියන, රූප විසි හතරයි සම්පූර්ණ රූප විසියටයි. වේදනාකි විඳීම් සමූහයක් සාමාන්‍යයෙන් වේදනා තුනයි ආකාර වශයෙන් ආයතනට වේදනා හයක් තියෙනවා ඇසෙන් වේදනාදි වශයෙන්. සං්ඥාත් හයක් තියනවා. සංඥායන්ය අර දකින දේවල් අහනදේවල් හදුනා ගැනීම. ඒ සං්ඥානුව චේතනා පහළ කරන ආකාර හයකට. ඒ ඇසින් කණින් ගනිපු අරමුණු නිසා චේතනා හය ආකාරෙකට පහළ වෙන අභිධරණ ක්‍රමයෙන් ගත්තූත් වේදනවත් සං්ඥාවත් ඇැර ඉතුරු චෛරසික පණහමයිති වෙනි සංකාරු පාදානස්කන්දයට. මෙතන විඤ්ඥානය කියන්නේ අසූ නවාකාර සිත සූත්‍රකමයට ගත්තව චක්කු විඤ්ඥානාදී සිත් හයයි. සියල්ලම උපාදාාන වෙන උපදාාන කරගෙන න්නගන්න නිවන්දකින්න බෑනි සවපාදානය දුරු කළ යුතුයි. මේ පංචස්කන්ධයන් කිරෙති උපාදාන දුර කරල දිගට භාවනා කරන්නෙ එක වරියට ඉක්බා යිංකරල හාරගෙන යනවවාගේ. නැවත මේ තුඹස හාරගැන කොට හමුවුණ අසසුන මස්කපන කැත්තක් සහ කොටය. මස්කපන කැත්තෙන් සහ කොටේ. මොකද කරන්ඩි මස් තියල අර කැත්තෙන් කොටේ උඩ තිල කපනවා. ඒවගේ මේ සත්වයන් වස්තු කාමයන් නිසා කලේෂකාමයන්ගෙන් කට්පනවා කොටනවා වෙහෙසට පත්කරවනවා. නිරන්තරෙන් වෙහෙසට පත්ව නොකද හේතුව. මේ පංචකා වස්තු රැස් කරන්නට වෙහෙසනවා. ගෙවල් හදන්නට යානවාහන ගන්න ව නඩත්තු කරන්නට ස්යිභාරයවන් වශින් ජීවත්වෙන දරුවන්ටු ගන්න ගන්න මේ පංචකා වස්තු ගැන මේවා. මිල මුදල් දනදාන දැස්කරගන්න එය පරි සංකරගන්නට මිනිස්සු දිවාරයෑ දෙෙකි වෙහසෙනවා. ඒ නිසා ඒ ැනදාාන්න මිලමුදල් නිසාම. වස්තු සම්පන් නිසාම සහෝදරකම නැතිවෙනවා. අම්වා අමතකන තාත් අමතකන බිරිඳ අමතක න දුවප වාමත කල යනවා. මනුෂ්‍යකමත් අමතකල යනො. එහෙම වෙලා ඒ නිසාව වෛර ඇති කරගන්නව. ඒවට ඇලි රාගෙෙන් න්න ලෝබක කම ඉ න්න මසරුමයි න්න හටවත් ය දෙන්න නැතුව. ය පරිස්සං කරකරින් න්න පිනක් දහම කර නැතුව අර වස්තු සම්පත් රැකගෙනඉන්න යින්න. ඒ ැන ලේෂ කාමයන්ගේ හස ප ස් නිසසා. වස්තුකාමයෙකු අර බාහිර සම්පත් ගෙවල්දරවල් යානවානිට කඩා. මේ දේවල් නිසා මනුෂ්‍ය ලෝබකමීන්න. ඒවා නැතිවෙනකට අහිමිවෙනකොට වෛර කරනවා. ලේෂය නැතිෙන දේශේව නිසා. ඒ ගේ මගේම මෙ නිත්තේ මෙවමට සැප පිණසේ කෙල කල්පනා කරන වැරදි විදියට ඒක මෝහයේ. එනම් වස්තුකාමයන් ගැන වැරදි හැගේීමක් මෝහය කියෙන කලේය ඇති වෙන. ඉරිසියා මාන මදගති මේ ඔක්කෝම ඇතිවෙන්නේ ක්ලේෂකාමයයා නැතිවේ නේතු වස්තුකාම. හරියට කොට එවඩ කියයලා මස්ටික කැත්තගෙන් කපන වගේ මේ සත්වයෝ අර වස සම්පන් නිසා නිතරම රාගදේශමෝ කෙලෙසුන්ගෙන් වහේසනවා ේසට පත් කරමින් විඩාවට පත් කරමින් යනවා. ඒසා මස්කපන කැත්තයි කොටයකි වේ පංචකාමම් වස්තුූන්ට මේ පංචකාමයෝ කෙල කියන්නේ හරියට ගිනි අගුරුව වලක්වාගේ සත්වයන් දවන. ගිනි හලක් ඩ හුලඟ ට අල්ලගෙන යන්නවගේ අත පිච්චනමේ ගිනි හුලක් කල්ලන්ගේ උඩුහුළඟට ඒගේ සත්්‍යයා පුච්නයකක්. අනුන්ගේ නයට ගත්තු දෙයක් වගේ දැනුන්ෙන් දෙ නයට ගත්තම් වෙලාවාවට පස දෙන්න ඕන. ඒය වගේ තාවකාලික දේවත් මේ උක්ක මතහරල් යන්න සිද් වනෝ පංච කාමියන්ගේ ස්වභාවේකයි ඇස්නො පිෙන යන රූපදකින්න බැියන. කන් නෑසියනෝ සබ්දහන්න්න ැරිගෙන. රූපවලටඇලි ශබ්ද ගන්ධ රස පහස. මේවත්මයි පංච කාමයෝ. මේ පංච කාම වස්තු අනුන්ගෙන් ගත්තු දෙේ ග දෙයක් වගේ. වගේ පලපිරිච ගහක් වගේ ගෙඩි පිරිච්ච ගහට පොළු හනව ගල්ලින් ගහන ගහ විනාස්සර ොකද ඒ ගහහි ගෙඩිතියන යාම් ගහ ගෙ නැත්තන් ඒ ගාට කරදරයක්න ඇය වගේ වැඩිපුර සපත්තියනකොට සතුරන්ගින් හරුන්ගෙන් කරදර සිද්දවන ීවිත හනි පවා සිද්ධ වෙනවා. මේනිසා පංච කාවස්තු කියන්නේ ඉවැනි දෙයක්. ල්ලක් ක ස්ේෙ මස දල්ක් කරගෙන හසට පියෑ ුවම අනි කුස පස්සෙන් ඇවි ල මස් දල්ල ගන්න ඩරකුසර කොටනවා ොටනකොට මේ උකුස මසද ලත් හැරේ ැත්ත එ එකක් මරණනයට පත්වන නැත්තන්තුවාාල වෙනවා. අ වගේ මොද වසු සම්පත් අයිති කරන් ගන්න කෙන පස්සෙෙන් නොයෙක් මිනිස්සු පන්නවා. ඒ වස සම්පත් අයිති කරගන්නට. ඒනිසා මේ බයඇති කරන දේවල් දුකඇති කරන දේවල් සත්්‍යයා. ප දාවට පත්රන්නන්නේ සම්මස් කපන කැත්තකයි කොටේෙකුගේ පංචකාමය. දි මේ පංචකාමආසා වයින්කරගෙන යන්න ඕෝන දැන් පිළිවෙලින් අපි දේශනා කරගෙන අපපු කාරණා බැලුවම් ප්‍රතජ්ජනූ මියදගෙනන සෝවාන් සකදාගාමි අනාගාමි පලයන් දක්වා යන මාර්ගිම මෙතන විස්තර වුනා. මොකද හේතුව සෝතාපන්න පලට පත්වනකොට සැකේ දරුවෙන අපි සැක අයින් කරන්නෙ ්‍රදශනා කළා. එඒ අයිංකරගෙන කොටම සක්කාදිිත්තිය මංමගේක නැගී. සීලබද පරමාසක කියන වැරදි සීලබුත ගැනීම දුර වෙලා යන ස්ොවාන් පලේ පසු කරගන රඟට දුර කරන්න තියෙනවා මේ කාමරාග පටිකින් ආශාවත් තරහත් කෙන දෙක ඒදක ගැනත් විස්තර කළලා ඒ දෙක තුනී වෙනවා සකදාගායම පලේදි දැන් මේ වෙලාවෙදි. කාමරාගේය කියන මේ පංචකාම ආශාව ඉවත් කරන්න කිව්වා ඒ කියන්නේ අනාගාම පලී සම්පූරණයෙන් කාමතන්නාව සහ පටිගේ කියන තරහත් දෙකම නැති වෙනවායිකැන ඒදකිවත් කරයි කිය අනාගමි පලේ දැන්. ත් එතනි දං ැන් වීරේ කරන අරිහිහත්තියට යන්නට. විදරශනා වඩමි විදර්ශනා ඥාන දහ යුපදවාගෙන ඒ තුළින් අරිහත් මාර ගරිියත් පලට පත්වෙෙන්න්නටඕන අරිියහත් පලේ සිද්ධවෙන්නේ සියලු කෙලෙසුන්ගේෙන් මිදීම. නැවතත් තුම සහරග නකට වීරයෙන් කටයුත්තු කනට භාවනා කැනට මකද වෙන්නේ හම වෙනවා මාදකයක් තුම සැතුලින් ඒ තමයි මස් වැදැල්. මස්වැදැල් බෝම ප්‍රිය මනාපයි ශස්ශ්‍රිය බ්‍රාක්්මන් හැමකුලේම කෙනාම මේ මස් වැදල්ලට කැමති. ඉරිසා සතුනුත් කැමති හැම දෙනාවිසීම ප්‍රාර්ථනා කරන දෙයක්. වගේ මස්සදල් යම් තැනකතිව එතැන ඇලෙනවා. එතන ලැගෙන. වගේ තහාාවට හැමෝම කැමති තන්ාව හැමෝම හැමදේටම කැමත් ඇති කරන ආසා ඇතිකරනදේ තමයි ත තන්ාවෙන් හැමදේට මාකනේ තන්න හමෝතුම පදුවේ තියෙන දෙයක්. අඩ මස්සදල්ල හැමෝටම ප්‍රියමනාපපු වගේ. මස්සදල් හැමතනම තියෙන තියෙනන තන ලැගුණනගේ සත්්‍යයා තන්හාාවෙන් තමයි සසර ලගින්නට හේතුවෙන්නේ. අස ඇලෙෙන්න්නට. බවයම් බවේ නොසිදීමේ දුක්විඳමින් ජරාමණන දුක්විඳමින් සතරපායවලට වැටියඇටි සසර යන්නට හේතුවෙන්නේ තන්හාවයි. තන්හාාව නිසාතමයි දුක ඇතිවෙන්, තන්හාය ජායිතී සෝකෝ. තන්හාය ජායතී බයන්. තන්හාය විප්ප මුත්දස්ස නත්ති සෝකෝ කුතෝ බයන්. මේ තන්හාව නිසා. ඇතිවෙනව ශෝකැයි ආසාකරන දේවල් නැති වුණාව දුකයි ශෝක්‍ය ඇති වෙනවා. ඒ දේවල් නැතිවෙන්න කලින් බයයි කොයි වෙලාව නැතිවේද කහම නැතිවේද කළ බයින්සකෙන් තමයි ඉන්නේ. තින් මේ ශෝකයයි බයි දෙක නැතිවුණේ තන්නාවතියෙන නිසා. යම්කිසි විදිකටමිය ආරය මාර්ගේ දියවුණු කරල කෙලෙසුන් දුර කරලා තන්හායි වෙප්පමුත් අස තන්නාවෙන් නිදහස්සුනානං. ඒ උතුමාහට ආසාාවක් නැතිනි නැතිවුණයි කළ ශෝකයක් නෑ නත්තිසෝකෝ ඒ නිසා නැතිවෙයි කල බයක් නැකුතුෝ බයන් සාමේ තන්හාාවදුකේ මුල. තන්නාව ටම සත්‍යස්රරි වැැතියන. එනිසා මේ තන්නාව අවසාන වශයෙන්. අරිහත්වයට පත්වීමේද ප්‍රහාණය වෙනවා නීවරන වශයෙන් සංයෝජන වශයෙන් සත්‍යය බැඳතබන සියලුම ර අරූපරාග මාන උද්දා චවි්ජාකෙනන සංයෝජනයන් දුරු කරමින්. සම්පූර්ණ වශයෙන්ම සියුම් වශයන තින තන්හා දුරු කරලා අරිහත්තයෙන් අමාමහා නිවන ශක්ෂාත් කරගන්නට ලැබෙනවා. ඒ ලබේන්නේ බුදුරජාණන් වහන්සේ ගනුසාසන වර බමුණග අනුසාාසනා පිළිගැන බුද්ධිමත්ගෙන සුමේද අරතුඹ සාවිධයක් කියන ව මේ ප්‍රඥාවෙන් යුතුව හාරගන යනවා කියන බීරෙන් කටයුත්තු කරමින් භාවනා කරගෙන පැමිණුුණා. ඒ මාර්ග වඩදගන්නේ නැතු. ඒ රගෙන් පිටි නැතු අකීකරුවෙන් නැතු කියපු විදිහයට හාරගෙන ගේහිපු නිසා දැන් මස්ව දැල්ලකුත් හමුණ. ඒ මස්ස දැල්ලකකිව තන්න්නාවට ති මස්ස දැලිවත් කරන හාරග නැන්නි තන්හායිඉවත් කරල බාවනා කරන කොට වෙන්නේ නාගේ කමූුණ තුඹ සැතුලින්. ඒ නාගරාජය. නාගරාජයට කරන්නකිව මොකදද මකුත් කරන්න එපැයිකිවා. හිංසා කරන්න එපැයිකිව්වා. මානාගන් ගට්ටේසි නාගයට ගහන්න එපයිකවා නමෝකරෝතිී. මස්್කාරන්නට කිುවා නාගටವඳින්න ොಯನ නාಾಗಯ කියන්නේ ಕೆಳෙ ಸಂಗ್ರා ಮದಿನು ರಾಗක්್ ಯෝ නිಿಬ್ಭානං දೋසක්್ಕಯම් නිಿಬ්ಭಾන ಮೋහක්್ಯෝ නිಿಬ್ಭಾනං ರಾಗೇಶಕಲීමෙන් නිವනාಾಭෝධ කළ දේශේෂයකිරීමෙන් නිವනාಭෝධ කළ මෝහේෂය කිරීමෙන් කියන සියಲು ಕೆಳෙಸුන්ගේ මಿදිල සංසාಾර බවගමනින් අಥමිදිලා අමාමහා නිවන ශಾක්ෂාත් කරගත්තුು මේ රහතන් වහන්සේටයි නාಗರಾಚಯ කೆළ කියන්නේ. බදුරජාණන් වහස තමයි නාගරාජයන්ගේ ශ්‍රේෂ්්‍රදම වෙන්නේ බුද්ධ නාගරාජ්‍ය කළ කියනවා. ඒ බුදුරජාණන් වහ තමන් වහන්ස දමනය වෙලා අන් අයටත් දමනය වෙන දහම් දෙසුවා. දමත් ධන්තෝසෝ භගවා දමතාය දම්වන් දේසේති. පිරිනිවන් කෙස් පිරිනිවන් පවදල් ක්ලේෂයන් සම්පූරණය නිවාදය බදුරජාණන් වහන්සේ කලේෂයන් නිවාදමීම නිස දහම් දෙසවා පරණිබුතෝසෝ භගවා පරණිබ්බායදම්මං දේසේති. കෙസ ඕഗയൻ തරണേകළ බുදුරජාණන් හන්സ ത്യන්തත් കෙലෙസ ഓഗയൻ തරണയ කරන්නට ദഹම් දෙസනවා. സയു දුുക്കින් නි හസസു බുදුරජാനන් വහන්സ സിയലു സത്യണ് ുക്കින් നിහസ് ന്നന് ദഹം දෙസනවා. എස ദേശന കරണ ുദ ජാന വാസ ്രഷ് മന കരാജയ. കೆലസു കര തമതു ഹാത ലേഷയൻ ത ന സ ರമസ സ රන්නේ്. දරම තිබුණා න්නාව නැති නිසා බවගමන යන්න පුළුවන් කමක් නෑ හරියට වාහනයක්තින රියදුරෙක්කිින් වා ඉදනතියනතුරා ඒවාහනේ රියදුරාල් එල්ලගෙන යන්නට පුළුවන් කමතියනවා. මේ රියදුරයික් කියැන කරමය කරමශක්ති අතීතය තියන. ඒවා පිරිනිිවන් පානතුරු විපාකක් දෙනවා නමුත් තන්නාවක ඉන්දන නැතිවුණට පස්සෙ වාහනේ නවතියන. ියදුරාට එලවන්න බේවගේ කරමයට සසර භය ඇති කරන්න බෑහේතුව තන්න ආදී කක්ලේෂෝ නෑ. සම්පූර්ණයෙන් කක්ලේසුන්ගේ මිඳනු නිසා මේ සත්්‍යයා සසර ගෙනියන්න බෑනිසා අරිහත්වයට පත්ත චරහතන් වහන්සේ අවසානමරණය පරනිර්වාණයයි පරනිර්වානීින් පස නැවත ප්‍රතිසාන්දිසිතක් කොහවත්මේ එත නිම්ම නිරුද්ධවලායන වහිත. තවත් ඉපදීමක් නෑ ඉපදීමක් නැති නිසා කීනා ජාතතිී ජාතියශය වු නබපුසිතම් බ්‍ර්චරියන් බ්‍රක්්ම චරියවාසේ නිමවුණ කතංකරණීයන් කළේතු දක් කලා. පරගඉත්යි මේ නිවන පිස විිදනින් පස්ස කිසිම දෙයක් කරන්න නෑ කියල දැනගෙන නිරෝ සමාපත්ති වශයෙන් සෝවිඳනම අවසන් මරණයට පත්වනව මරණින් පස් සිපදන්නේ නෑ ඉප දෙ නැතිනිසා ලෙඩවෙන්නේනෑ වයසටයාන්නේ නේ අඩන්නේනෑ වැලපෙනනෑ කෑමතිි දේවල්නෑ අකමති දේවල්නෑ ස කැමති අකම කිසි නැතිනිසා නැතිවෙන දෙයක්නෑ නැතිවෙන දෙයක් නැතිනිසා ඒ නිවනේ දුකක්නෑ. ැතිවෙන්න දෙයක් තියනන් නැතිවුණා මුදකයි කිසිම දෙයක් නැති නිසා නැතිවෙන් නැතිනිසා දුකක් නැති ඒ අමාමහ නිවන්සුවේ පරම සැපයයි. ඒ පරම සැපේට පත්තුනු රහතන් වහන්සිට අපගේ නමස්කාරය වේවා කෙළ සාදු කියියමු. ඒ දේශනාාශ්‍රණය කළ කුමාර කාශ්‍යවස්වාමින්න් වහන්සේ එයම කරමස්ථානය කරගෙන ඒ දරමය මිනිිහි කරලම. අරිියත්තයෙන් අමමාමහ නිවංසුව ශාක්ෂාත් කළ සසරදුකින් මිඳනාා ඒ ස්වාමීින් වහන්සෙමි සම්මා සම්මුදසනේ විචිත්‍ර ධර්මකතික භික්‍ෂූන් වහන්සේලාත රග්‍රස්ථානයටත් පත්වනා මේශ්‍රවණය කර ධර්මානි සංස බලයෙන් අපටත් උතුම් ජීවිත ගත්ත කරගෙන පාරමී පුරා ඒ උතුම් නිවන්සුවයම සැලසේවා කෙල ප්‍රාර්ථනා කරමින් පිංහතුන්ලාටත්. ర సత్యం య ంట త మి నంతకుొన్ని లిం జాత్య ుిం అత ి యతം వ స ిల ప్రారత రമ ఆకసట్టాచ బుంమట్టా దවා నాగా మහිిද్ధిక పഞతం అనుమ దితවා చిరంలకంతు సాసනం ఆక సట్టచ బుంమట్టా దවා నాగా మహిද్ధిక. පු්යන්තන් අනුමෝදිතුවා චිරංලක්කන්තු දේසනං ආකා සට්ටාචබුම්වට්ටා දේවානාගා මහිද්දිකා පං්ඥන්තන් අනුමෝදිිතුවා චිරංරක්කන්තුතුවන් සදා. අද ධර්මානු ශාසනාව පවත්වා වදාළ දේශකයාණන් වහන්සේ. හම්බන්තොට උඩ මලල වෙහෙරගල ආරාණ සේනාසනවාසී, පූජපාද වරදියගම ඉන්ද්‍රාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු.